අප මාධ්‍ය හරහා ලබාගත් තොරතුරු අපගේ ප්‍රජාව තුල ඒ ප්‍රජාව සමග වැඩ කරන අපේ සංවිධාන අප සමග බෙදා හදාගත්තා වූ කරුණු කාරණා වල තිබුණා වූ අතිශය වේදනාකාරී තත්වය ඒ වගේම බලාපොරොත්තු සුන් වුණු තත්වය අපි තුල යම් අවස්ථාවන් වලදී මතුවෙනවා ඇයි මෙහෙම වෙන්නේ දැන් මේ මිනිමිට ඔබ හැමෝම දන්නවා මාධ්‍යයේ ඊතාමත්ම ක්‍රියාශීලීව උද්‍යෝගයෙන් මාධ්‍ය වාර්තා කරනවා අර අපේ දැරිවියක් ඒ අපේ දරුවෙක් කාගේ දරුවා වුණත් ඒ දරුවා අයිති මේ ලංකාවට මේ රටේ බිහිවුණු දරුවෙක් වෙබ්සයිට් හරහා අපයෝජනීය වීති බැලුවා ඒ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය ඉහුසුලුව ක්‍රියාත්මක වන බව අපි දකිනවා නමුත් ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වශයෙන් චුදිතයන් වශයෙන් දැන් ඉදිරිපත් කර තිබෙනා වූ පුද්ගලයන් දිහා බලපුවාම ඔවුන්ගේ සමාජ ස්තරය දිහා බලපුවාම වෛද්‍යවරුන් දේශපාලනීය නියැලෙන පුද්ගලයන් ඒ වගේම ව්‍යාපාරිකයන් විවිධ සමාජයේ දැනුමක් තේරුමක් තියෙන යමක් කමක් තියෙන පුද්ගලයෝ මාලදිවයිනේ හිටපු ඇමති කෙනෙක් එතකොට ඔවුන් මේ ක්‍රියාකාරීත්වය මේ ලිංගික අපයෝජනය මේ දරුවන් යොමු වෙල් තිබෙන්නේ යොමු කර තිබෙන්නේ අතිශය මේ දියුණු තාක්ෂණය වෙබ්සයිට් හරහා ඩිජිටල් කරණය වූ සමාජය තුල ඔවුන් මේ උපයෝගී කරගෙන තිබෙනවා ඒ වගේම මේ ඩිජිටල් කරණය අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් අපි යොදා ගන්නවා ඒතරින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඩිජිටල් කරණ වූ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අපේ දරුවන් මේ නව තාක්ෂණයට යොමු වෙනවා මේ කාරණා අතිශය බරපතලයි අපිට මට මම මේ මාධ්‍ය සාකච්ඡාව තීන්දු කරන වෙලාවෙත් මතක් වුණේ මේ බෑ ඉවසන්නට අම්මිනි පෙම්බර ලංකා මේ තවදුරටත් ඉවසාගෙන ඉන්න බෑ අපේ සමාජයට අපිට නිද්‍රාශීලීව ඉන්න බෑ අපි හැමෝම අම්මලා නිසා අපි සංවිධානයේ අපි සාකච්ඡා කරා මෙහි නෛතික පැති තියෙනවා මේ දැන් උසාවියේ තියෙන සමහර කරුණු කාරණා ගැන ඒ උනත් සමාජයේ වගකීම ගැන අපි කතා කරන්න ඕනේ නීති තියෙන්න පුළුවන් නමුත් මේ දරුවන්ට සිදුවෙන දේ සුනාමියට පසුව අපි දුටුවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයයි කාන්තා ප්‍රචණ්ඩත්වයයි යුද්ධයේදී අපි දුටුවා ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය දැන් කොවිඩ් යුගයේදී අපි හැමෝම නිවසට ගොඩ වුණේ අපිව නිවස තුල හිර වුණේ නිවස තමයි අපේ එකම ආරක්ෂිත ස්ථානය ඇටියට කුටුම්බය පවුල නමුත් පහෝගිය වකවානුව තුල ජාත්‍යන්තරවත් ජාතිකවත් ලංකාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මේ කොවිඩ් යුගය තුල ඉහළ ගිය බව අපි හැමෝම දන්නවා දරුවන් හිංසනයට ලක් වුණු ආකාරය පිළිබඳවත් සටහන් වෙලා තියෙනවා ඉතින් මේ කාරණා යුගයෙන් යුගයට කාන්තා සංවිධාන හැටියට සිවිල් සංවිධානය වල කටයුතු කරන අය හැටියට අපි නිරන්තරයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් සමග සාකච්ඡා කරන කාරණාවක් මේ කාන්තා හිංසනය ලංකාවේ නීති රීති තිබෙනවා ධන නීති සංග්‍රහය තියෙනවා ඔවුන් පිළිබඳ කටයුතු කරනවා නමුත් සමාජයේ විශාල මානසික ප්‍රශ්නයක් තිබෙනවා ඔබ තේරුම් ගන්න ඕනේ මෙය ගැටුම් තිබෙන රටක එක්තරා විද්‍යාමාන වීම ගැටුම් සිවිල් ගැටුම් තිබෙන රටවල් වල සමාජ ස්තරයන් දිහා බැලුවොත් ජාත්‍යන්තරව අපිට තිබෙන අත්දැකීම් අනුව ඊ සමාජ සම්බන්ධතාවයන් නිසි පරිදි කළමනාකරණය නොකිරීම ඊ විවිධ ස්තරවල පුද්ගලයන්ට අවශ්‍ය වන්නා වූ මනෝ සමාජ භාවීය උපදේශනයන් නොලැබීම කාන්තාවන් සහ පුරුෂයන් අතර මේ සාකච්ඡාව නිසි ලෙස ගලා නොයෑම බොහෝ විට මේක කතා කරනකොට
වැරදිකාරයා සහ වින්දිතයා අතර සාකච්ඡාවක් හැටියට තමයි අවසානයේදී මේ සාකච්ඡාව අවසන් වෙන්නේ. වින්දිතයාට වන්දියක් ලැබෙනවා. වැරදිකාරයා හිර ගෙදර යවෙනවා. නමුත් කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ අපේ සමාජයේ. එවැනි දඬුවම් දීම් පිළිබඳ කාරණාව දිග් ගැහෙනවා. ශ්‍රී දූෂණ පිළිබඳ කතන්දරේ අවුරුදු 13 15 20 දිග් ගැහිලා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ කතන්දරයට පොලිසියට ගියාම පොලිසිය මහතුරු කියනවා ඔබ ගෙදර ලිපේ බත ඉදනකල් නේද කියලා අහක බලා ගන්නවා. අපි අපි පිළිබඳ පසුව මන් තොරතුරු අපි සාකච්ඡා කරන්නම් මේ කාරණාවෙත්. ඊට අමතරව වතුකරේ දිහා බැලුවා. නිදහස් වෙළඳ කලාපයේ දිහා බැලුවත් මතුවුණු ඒ කාන්තාවන්ගේ අයිතිවාසිකම් මුල්ලංකන ගණය මේ හරහා ඇතිවෙනා වූ හිංසනය පිළිබඳව අපි හිතුවා මාධ්‍යයේ සගයන් සමග සාකච්ඡා කරලා සමාජ කතිකාව ගොඩනැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් ප්‍රජාවගේ ශක්තිය ගොඩනගා ගන්නේ කොහොමද? ආගමික නායකයන්ගේ ශක්තිය ගොඩනගා ගන්නේ කොහොමද? ඔවුන් කොහොමද මේකට මැදිහත් විය හැක්කේ? කොතනද නීති රීති සංශෝධනය කළ යුත්තේ? මේක දේශපාලනඥයන්ගේ කාරණාවක් නෙමෙයි. පාර්ලිමේන්තුව තුළ මේක කෑ ගැහුවට මේක සිද්ධවන්නේ නැහැ. අපිට කාන්තා අමාත්‍යවරියක් නැත. කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන්න කාන්තා ඇමතිවරියක්වත් නැති කාලේ අපි එක්තරා විදිහකට කාටද මේක කියන්නේ? ඉතින් ඇත්තටම කියන්නේ තව දුරටත් අපි ඉවසන්න බෑ. කාන්තාවන් හැටියට අපි පෙළ ගැසෙන්න ඕනේ. Breaking.lk